අද දවසේ ශ්‍රී ලාංකීය ගුරුවරු විදිහට අපි මේ අරගල භූමියට ඇවිල්ලා මේ අද එළියට ඇවිල්ලා ගුරුවරු වෙනුවෙන් කතා කරන්න නෙවෙයි, සමස්ත රටේ වැඩ කරන මිනිස්සු ගැන කතා කරන්න. සමහර අය හිතන් ඉන්නවා මේක මගේ ප්‍රශ්නයක් නෙවෙයි කියලා. ඊයාලට මේක අද ඊයාලගේ ප්‍රශ්නයක් නෙවෙයි වුණොත් උනාට හෙට එහෙම නැත්නම් අනිද්දා නුදුරු දිනයක තමන්ගේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේ යන විදිහට හාල් කිලෝ එක රුපියල් 1000 වෙන දවසක් එනවා, පාන් රාතන් රුපියල් 2000ට යන දවසක් එනවා. අන්න එදාට තමන්ගේ ප්‍රශ්නයක් වෙනකම් මේක බලන් ඉන්නේ නැතුව අපේ රටේ හැමෝගෙම යුතුයකමක් වෙනවා. උර මත පටේපු විදෙන්ඩ බැරි වගකීමක් එනවා මේ අරගලයට දායක වෙන එක. ඒ නිසා මම ආරාධනා කරනවා සමස්ත රාජ්‍ය සේවකයන්ටම එන්න මේ අයින්සක දුක් විඳින ජනතාව වෙනුවෙන් තමන්ගේ හැට අවදි කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක එහෙම කියන්න තව එක හේතුවක් තියෙනවා. ඒ තමයි සමස්ත රාජ්‍ය සේවකයොම තමන්ගේ වැටුප ගන්න මේ වැඩ කරන අයින්සක ජනතාවට ගන්න බදු මුදල් වලින්. ඒ නිසා අපිට මේ ජනතාව වෙනුවෙන් කතා කරන්න, මේ ජනතාව වෙනුවෙන් පෙනී හිටින්න අපිට තියෙනවා යුතුකමක්. ඒ නිසා යුතුකම ගැන මතක් කරලා, ඒ වගකීම ගැන මතක් කරලා, මෙනෙහි කරලා මම ආරාධනා කරනවා පාරේ බලන් ඉන්නෝ නම් කවුරු හරි කෙනෙක් අරගලය තියෙන තැනක එන්න, ළඟම අරගලය තියෙන තැනට ගිහින් මේ රජය මේ දූෂිත පාලනය ඉවත් කරන්නේ නැතුව අපිට අපේ දරුවන්ට සුගිත මුදිත රටක් හදන්න වෙන්නේ නැහැ. ඒක හීනයක් විතරයි. ඒ නිසා මේ හීනේ හැබෑ කරගන්න නම් මේ දූෂිත රැළ පන්නන්න ඕනේ. ඒ නිසා ඒ වෙනුවෙන් හැමෝම පෙරට එන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ අරගලය අපේ විතරක් අරගලයක් නෙවෙයි, මේ අරගලය සමස්ත රටවැසියන්ගේ අරගලයක්. මේ අරගලය ඔබේ දරුවාගේ අරගලයක්. මේ අරගලය හෙට ඉපදින්න දින දරුවාගේ අරගලයක්. ඒ නිසා මේ අරගලය ඒ දරුවන්ගේ අතටපත් නොකර අපිම මේක විසඳන එක අපේ යුතුකම වෙනවා, අපේ වගකීම වෙනවා. ඒක වඩාත්ම එහෙම වෙන්නේ මේ අරගලය නිර්මාණය කරලා තියෙන්නේ අපි, මේ දූෂිතලට බලය දීලා තියෙන්නේ අපි. ඒ නිසා අපිම මේ කරපු වැරද්ද නිවැරදි කරන්න ඕනේ. මම හැමෝටම ආරාධනා කරනවා එන්න, එකතු වෙන්න. අපි මේ අරගලය ජය ගමු. මේක දිනන්න ඕනේ අරගලයක්. වැඩ කරන ජනතාවට ජය වේවා කියලා ආශා කරනවා.